අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවෙන් සිරස්තල. ජනපති ආනන්ද නාලන්ද සුලෝපිත සංග්‍රාමයට එක්වෙයි. සත්ව සුභසාධනයට අගමැතිගෙන් නව පනතක්. 22ක් සඳහා අලියා ලකුණින් තරඟ කරන බවට පක්ෂ මහලේකම් අකිල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ලෝකයේ ජීවය ලබන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් බව මහා ගත්කරු මක්සිම් ගෝකී පවසා තිබෙනවා. ඒ කාන්තාවන් සතුව පවතින සුවිශේෂී බව නිසයි. ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දිනේදී කාන්තාවන්ගේ වටිනාකම් පිළිබඳව වඩාත් කතාබහට ලක්වනවා. ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කිරීම සඳහා ප්‍රථමයෙන් කතිකාවතක් ගොඩනැගුණේ ඩෙන්මාර්කයේ 1910 වසරේදී. එකම දිනයකදී ජාත්‍යන්තර කාන්තා දිනය සැඹරීමේ යෝජනාව 1912 වසරේ මාර්තු මස 8 වන දින ක්‍රියාවට නැගුණු අතර ලෝකයේ සියලුම කාන්තාවන් මෙම දිනය මහත් අභිමානයෙන් සමරනු ලබනවා. ඒ අනුව අද අප සමරන්නේ 109 වැනි කාන්තා දිනයයි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ගැමි කාන්තාව බලගැන්වීම සහ සාගින්න හා දිළිඳුකම නැති කිරීම යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ ඇය දිරිමත් රට සවිමත් යන්න තේමා කරගනිමින්. දියණියක සහෝදරියක බිරිඳක මවක මිතුරියක ලෙස කාන්තාව සමාජයේ ක්‍රියාකාරීව කටයුතු කරනවා. පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් පැවතියත් අප රටේ බොහෝ පවුල් මාතෘ මූලික වීම විශේෂත්වයක්. වත්මන් ලෝකයේ කාන්තාවන් පිරිමින් අභිභවමින් අධ්‍යාපනය දේශපාලනය ඇතුළු වෘත්තීය රැසක නිරත වන අයුරු දැකිය හැකියි. මේ අතර කාන්තා දිනයට සුභපැතුම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව සතුටට පත්වන බවත් කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහිව සියලු ආකාර ප්‍රචණ්ඩ සහ වෙනස්කොට සැලකීම් සම්පූර්ණයෙන්ම පිටුදැක ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට සිය රජය කැපවන බවත් ජනාධිපතිවරයාම නිවේදනයෙන් දන්වා තිබෙනවා. එමෙන්ම ස්වාධීන තීරණ ගැනීමට හා රාජ්‍යපාලනයේ ඉහළම තනතුරු රටේ දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඇති අවස්ථා තවදුරටත් සහතික කර යුතු බවද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කාන්තා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. විවිධ සමාජ ස්තරවල විවිධ තනතුරු තරමින් රටේ සමෘද්ධියට දායකත්වයක් සපයන කාන්තාවන් රටට සම්පතක් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ. 2020 ආරම්භ වන දශකයේ කාන්තාවන්ට ශක්තිමත් හෙටක් උදා කරලීමට රජයක් වශයෙන් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා එම පණිවිඩය වගින් දන්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය සඳහා ඊයේ දින සහභාගී වුණා. 91 වන වරටත් පවත්වනු ලබන කොළඹ ආනන්ද නාලන්ද විද්‍යාලීය සුලෝහිත සංග්‍රාමය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙම අවස්ථාවට ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. තරඟයේ නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහිදී පිරිනමුණේ උණුසුම් පිළිගැනීමක්. සුභසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්ත්‍රී පැවති සාකච්ඡාවකදී සත්ව හිංසනයේ වැළැක්වීම සහ සත්ව සුභසාධනය සඳහා දැනට පවතින නීතිමය තත්වයන් සහ පනත් පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සත්ව විහිංසාව වෙනුවෙන් පවතින නීති රීති සංශෝධනය කරමින් උපදේශන මණ්ඩලයක් පත්කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. සත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති රීති තිබුණද එම නීති ක්‍රියාත්මක නොවන බව සත්වවේදී සංගම් විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නා. සත්වයන්ට වන හිංසනය වැළැක්වීම සඳහා මෙන්ම සත්ව සුභසාධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරනු ලෙසටද මෙම සංගමයේ සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර අපොහින්න මහතා ඇතුළු අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පශු වෛද්‍ය නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්ව සිටියා. එළඹෙන මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අලියන ලකුණින් තරඟ කරන බව එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරී වසන් මහතා පවසනවා. එළඹෙන මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් සඳහනය තරඟ කරන ලකුණ පිළිබඳ පසුගිය කාලේ පුරාවටම ඇති වූයේ දැඩි කතා බහක්. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගුණු සමගිය ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එදිරි මහමැතිවරණය සඳහා එක්ව තරඟ කරන්නේද නොමැතිනම් වෙන්වෙන් වශයෙන් තරඟ කරන්නේද යන්න පිළිබඳව අදටත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. නෛතිකමය සහ මතවාදී ප්‍රබල ගැටලු කිහිපයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි. එවැනි වාතාවරණයක් නිර්මාණය වී තිබූ පසුබිමක එළඹෙන මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අලියා ලකුණින් තරඟ කරන බවට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරී වසන් මහතා නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ මහතා ඒ බව අලියා ලකුණ සහිත ලිපි ශීර්ෂය යටතේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දීම සිදු කළා. එම ලිපියෙහි සඳහන් වන්නේ 2020 අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොට්ටාස 22 සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරී වසන් වන මම 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 11 වන වගන්ති ප්‍රකාරව දන්වා සිටින බවයි. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේද ඇතුළත් සන්තානයක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාමනෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් අපේ සන්ධානයත් එක්ක මුතුමන්ලා දකින්න ඇති පොලිමට ඇවිල්ලා අපේ සහෝදර පක්ෂ සහෝදර කණ්ඩායම එකතු වෙනවා. මේ බලවේගය තුල කැපිලි කැපිලි නැහැ, ගජ විතුරු සැලකිලි නැහැ. දෙන්නෙකුට තුන් දෙනෙකුට විතර තනතුරු දීලා ඒ දෙන්න තුන් දෙනා පුම වැඩ පිළිවෙල අපේ නැහැ. අපේ වැඩසටහන තුළ සුදුස්සාට සුදුසු තැන තියෙනවා. ඒ ඔක්කොටම වැලිය දශක ගණනාවක් මුළුල්ලේ පක්ෂය වෙනුවෙන් දර දිය ඇලපු සියලු දෙනාටම කෙලෙහි ගුණ දැක්වීමේ ගුණාංගය අංකයකටම තිබෙනවායි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් ඇතුළත් සන්ධානයක් කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. විවිධ පුද්ගලයින් විවිධ කතන්දර කිය කිය යනවා. මට දෙන්න තියෙන එකම එක උත්තරයයි. කොළපාටේ වැදගත්කම, අලියාගේ වැදගත්කම, එක්සත් ජාතික පක්ෂයේ වැදගත්කම ගැන කාගෙන්වත් මට උපකාරක පන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ තරඟ කරලා දිනන්නට පමණයි. මහබැංකුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මහබැංකුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් 8 වන සැකකරු වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 2016 වසරේ සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසිය සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහතුරුන් ඇතුළු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නිකුත් කළ වරින්තුවකට අනුවයි මේ සම්බන්ධයෙන් මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විටත් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. රටේ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් සේවය කරන සරල ජනාධිපතිවරයෙක් බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ලබන අප්‍රේල් මාසයේ 25 වෙනි පස්සේ මේ රටට අලුත් ඉරක් පායනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනස් නොවුන නායකයෙක්. අඩු ගානේ ඇඳුම වෙනස් කරේ නැහැ. සමහර නායක වුණාම ඇඳුම වෙනස් වෙනවා, කෑම බීම වෙනස් වෙනවා, ගමන වෙනස් වෙනවා, චර්යාව වෙනස් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
එදා අත් කොටසේට් එක තමයි අද ඇදගෙන ඉන්නේ. වාහන තුනයි පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඇමතිවරුන්ටත් කිව්වා වාහන ගෙන්නට එපා තියෙන එක යන්න කියලා. මාත් අරන් කබල් වාහනයක ඇවිල්ලා තියෙන අවුරුදු 10ක් අපිට රතගාය නැ මිනිස්සුන්ව වැඩ කරන්නයි ඕන. පත්වීම් ලබා දුන් උපාධිධාරීන් 45585 දෙනාට රජයේ රැකියා සඳහා අවශ්‍ය ගෙවීම් සහිත පුහුණුව ලබා දීමට නිසකින්ම කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකදී අභ්‍යන්තර බාහිර සියලු උපාධිධාරීන්ට 45585 දෙනෙක්ට පත්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යවලා තිබෙනවා. කිසියම් විද්‍යාර්ථයෙක්ට මෙකී පත්වීම් ලිපි ලැබිලා නැත්නම් තමන්ට පත්වීම නොලැබුණා කියලා කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. 45585 දෙනාටම රජයේ රැකියා සඳහා අවශ්‍ය ගෙවීම් සහිතව පුහුණුව ලබා දෙන බවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් මම සහතික වෙනවා. යම්කිසි පාර්ශ්වයකට පත්වීම ලිපිය ලැබිලා නැත්නම් මාර්තු මාසේ 11 වෙනිදා රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ මේ 45585 දෙනාගෙම නාම ලේඛනයේ ඇතුළත් කෙරෙනවා. ඒ නිසා සැකහැර පත්වීම ලැබුණ බව දැනගන්න පුළුවන්. දින 7ක් ඇතුළත පත්වීම ලැබිලා බාරගත්තේ නැත්නම් පත්වීම අවහොසි වෙනවා කියන නියමයේ අදාළ වෙන්නේ නැහැ. උදැස්සන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම්පුවක් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.